විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය. අදත් මුලින්ම අවධානයේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොරෝනා මරණ ලැයිස්තුවට අදත් 8ක් එක් වෙද්දී කොරෝනා පොකුරටත් 749ක්. හුදෙකලා ඇති වෙමින් නැති වෙද්දී දුරගමන් සේවා දුම්රියත් හෙට ඇරඹෙයි. ජන හද ළඟට ගිය ජනපතිගෙන් ජනතාව ඉල්ලු ඉල්ලීම් කඩිනමින්ම. පහේ කඩයිම් ලකුණු ගැන ඇමති බන්දුලටත් ප්‍රශ්නයක්. දියුරුම් දෙන්නත් කලින් බයිඩන් ට්‍රම්ප් ගැන දැඩි බියකින්. පසුගිය දින කිහිපයේ සැලකීමේදී වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් ඊයේ දිනේ වාර්තා වුණා. දෛනිකව වාර්තා වන සංඛ්‍යාව තව දුරටත් ඉහළ නංවමින් අද දිනේත් කොරෝනා රෝගීන් 749 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ අතර එලෙස ආසාදිතයන් වාර්තා වෙද්දී අද දිනේ රෝහල්වල සිටි 425 දෙනෙකු සුවය ලබා පිටව ගියා. ඒ වගේම කොරෝනා මරණ සංඛ්‍යාවත් 264ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 ආසාදිතයන් 749 දිනක අද දිනේ හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 53062ක්. ඉන් 7627 දිනකු රෝහල්වල ප්‍රතිකාර ලැබෙනවා. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 45171ක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට කොරෝනා ආසාදනය වීමත් සමග පසුකේ 13 හා 15 යන දිනවලදී පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ PCR පරීක්ෂණ සිදු කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 32 දිනෙකු කාර්ය මණ්ඩලය අනිකුත් කාර්යංශ සහ අනුපාතිත කාර්යංශ හා ආරක්ෂක අංශවලට අයත් 911 දිනෙකු ඇතුළු 943 දිනෙකු පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව මන්ත්‍රීවරුන් කිසිවකු ආසාදිත නොවන බවට තහවුරු වී තිබෙනවා. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට හා අනිකුත් කාර්යංශවලට අයත් 5 දිනෙකුද ආරක්ෂක අංශයේ 1 අයෙකු හා පාර්ලිමේන්තුවෙන් පිටත ආරක්ෂක කලාපයේ 3 දිනෙකු වශයෙන් 9 දිනෙකු ආසාදිතයන් බවට හඳුනා කෙරුණා. පාර්ලිමේන්තු පරිශ්‍රය විසබීජ හරණයට ලක් කර ඇති අතර කිසිදු කාර්යාලයක් වසා දමා නොමැති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. මේ අතර දරදා මාලිගයේ ආරක්ෂකංශයේ 29 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඔවුන්ගේ ආශ්‍රිතයන් 236 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. ලොව රටවල් කිහිපයක COVID-19 රෝගීන් වාර්තා වීම ජනගහනය මිලියනයකට ගණනය කිරීමේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වන්නේ 2399 දෙනෙකු පමණයි. ඉන්දියාවේ එය 7573ක් වන අතර සිංගප්පූරුවේ 10062ක්. මෙරට කොරෝනා ආසාදනය වීමෙන් වැඩිම පිරිසක් මියගොස් ඇතේ වයස් අවුරුදු 70ට වැඩි වයසේ පසුවන පිරිසයි. එය ප්‍රතිශතයක් ලෙස 47.73ක්. වයස් අවුරුදු 61යි 70යි අතර වයස් කාණ්ඩවල මිය යාමේ ප්‍රතිශතය 20.99ක්. වයස් අවුරුදු 51යි 60යි අතර මිය යන ප්‍රතිශතය 16.87ක් වන අතර 41යි 50යි අතර වයස් කාණ්ඩයේ මිය යාමේ ප්‍රතිශතය 9.88ක් බව සෞඛ්‍යංශ සඳහන් කරනවා. COVID-19 මරණ ප්‍රතිශතය සැලකීමේදී බ්‍රිතාන්‍ය 2.64ක ඉහළ ප්‍රතිශතයක් වාර්තා කරනවා. බ්‍රසීලිය 2.48ක්, රුසියාව 1.84ක්, ඇමරිකාව 1.67ක් සහ ඉන්දියාව 1.44ක් වශයෙන් ප්‍රතිශත වාර්තා කරද්දී ශ්‍රී ලංකාව 0.49ක අවම ප්‍රතිශතයක් වාර්තා කිරීම විශේෂත්වයක්. රෝගීන් සුවවීමේ ප්‍රතිශතය සැලකීමේදීද ශ්‍රී ලංකාව 85.54ක ඉහළ ප්‍රතිශතයක් වාර්තා කරනවා. ශ්‍රී ලංකාවට වඩා ඉහළ ප්‍රතිශත වාර්තා කරන්නේ බ්‍රසීලිය සහ ඉන්දියාව පමණයි. රුසියාව 82.86ක්, ඇමරිකාව 59.01ක් සහ බ්‍රිතාන්‍ය 45.25ක අඩු ප්‍රතිශත වාර්තා කරනවා. වෙඩුරි කොරෝනා නිසා හුදෙකලා කළ ඉඳුරුව තුන්දුව නැගිනහිර හා බටහිර ග්‍රාම නිලධාරී වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා තත්ත්වෙන් හද නිදහස් කළා. කළුතර පොලිස් වසමේ සහ බේරුවල පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයකුත් හුදෙකලා බවින් නිදහස් කිරීමටයි කටයුතු කළේ. ඕ නජිත, ඒ වගේම තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමටත් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද කටයුතු කළා.
කලුතර පොලිස් වසමේ 725 කලුතර දකුණ ග්‍රාම නිලධාරි වසමේ කොටසක් අද හුදකලාපවින් නිදහස් කළ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. එමෙන්ම 725A කලුතර දකුණ ග්‍රාම නිලධාරි වසමත් හුදකලාපවින් නිදහස් කර තිබෙනවා. 725B වේලාපුර ග්‍රාම නිලධාරි වසමේ කොටසක් සහ 727 මහවත්ත ග්‍රාම නිලධාරි වසම 727B කුඩා හීනටියන්ගල වසමේ මෆුර් චන්ද්‍රවංකයේ කොටස හැර වසමේ ඉතිරි කොටසක්ද අද හුදකලා බවින් නිදහස් කෙරුණා. එමෙන්ම 727C කුරුදුවත්ත ග්‍රාම නිලධාරි වසම 727E අක්කරකුඩ ග්‍රාම නිලධාරි වසම 730 වෙට්ටුමකඩ දකුණ ග්‍රාම නිලධාරි වසම 730A කලපුව ග්‍රාම නිලධාරි වසමේ කොටසක් සහ 730B කටුකුරුඳ ග්‍රාම නිලධාරි වසමේ කොටසක්ද හුදකලා තත්වයෙන් නිදහස් කළ බවයි ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර බේරුවල පොලිස් වසමේ 743A අක්කරමලේ ග්‍රාම නිලධාරි වසමද අද හුදකලා තත්වයෙන් නිදහස් කෙරුණා. මේ අතර මිනුවන්ගොඩ පොලිස් වසමේ නැගිනහිර ගල්ඔළුව ග්‍රාම නිලධාරි වසම බටහිර ගල්ඔළුව ග්‍රාම නිලධාරි වසම හුදකලා ප්‍රදේශ ලෙස නම් කිරීමට කටයුතු කළ බව යුද හමුදාපතේ ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. එමෙන්ම මාතලේ පොලිස් වසමේ 356 වරකාමුල ග්‍රාම නිලධාරි වසම 356B මීදනිය ග්‍රාම නිලධාරි වසම 356A දෙහිපිටිය ග්‍රාම නිලධාරි වසමේ මාතාව ගම්මානයේද හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. මෙතර නිරෝධායන නීති අනුගමනය කරන්නේද යන්න සොයා බැලීමට හෙට සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මෙතර නිරෝධායන නීතියට අනුකූලව පාසල් පවත්වාගෙන යාමට කටයුතු කරන බව අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා පවසනවා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. 25 වෙනිදා එන සඳුදා අපේ බස්නාහිර පළාතේ පාසල් විවෘත කරන 11 වෙනි ශ්‍රේණියට උංගා පාසල් තියෙනවා විවෘත කරන්න පුළුවන් අවදානමක් නැතිව. ඉතින් එහෙනම් ඒ සියල්ලක්ම වසා දැමීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ පිළිබඳ මේ සතියේ අපි සාකච්ඡා කළා ඒ පාසලොත් පුළුවන් තරම් ඉක්මනට සතිය දෙකක් ඇතුළත ඒවත් සෑහෙන සංඛ්‍යාව විවෘත කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ අතර හෙට සිට දුරගමන් සේවා දුම්රියන් ධාවනයට එක් කරන බව දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා පවසනවා. උදේ මහනුවරින් ආගමන් ආරම්භ වෙන නගරාන්තර ත්‍රිකුණාමි දුම්රියත් කොළඹ කොටුවෙන් පිටත් වෙන පොඩිවැණිකේ දුම්රිය බදුල්ල දක්වාත් 11:50ට පිටත් වෙන නගරාන්තර ත්‍රිකුණාමි දුම්රිය කංකසන්තුරේ දක්වාත් යාල්දේ දුම්රිය කංකසන්තුරේ දක්වාත් ඒ වගේම උදේ දේවි මඩකලපුව බලා පිටත් වෙන දුම්රිය යන දුම්රියන් ධාවනය වීමට හෙට දින සිට කටයුතු කරලා තියෙනවා. 25 වෙනිදා සිට සියලුම දුම්රියන් ධාවනයට කටයුතු කරන්න මේ වෙන විට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ජනපති කම සමක පිළිසඳර වැඩසටහනෙන් හිඟුරක්කොඩ රජරට විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සකස් කිරීම සඳහා ඊයේ දිනේ ලබා දුන් උපදෙස පැය 24කට අත්‍යාමිට පෙර ක්‍රියාත්මක වී තිබෙනවා. ඉතා කඩනෙමින් සේල්ලේ මිටු කර දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විදුහල්පති පූජ්‍ය ගිරිතලේ සුජාත ස්වාමීන් වහන්සේ ජනාධිපතිතුමාට සිය ස්තුතිය පළ කර තිබෙනවා. මෙදිරිගිරිය වෙඩිකච්චිය ගම්මානයේදී ජනපති ගම සමග පිළිසඳර වැඩසටහන ඊයේ පැවැත්ුණා. හිඟුරංකුඩ රජරට විද්‍යාලයේ ක්‍රීඩාංගණය පිළිසකර කර දෙන ලෙස එහි විදුහල්පති පූජ්‍ය ගිරිතලේ සුජාත ස්වාමීන් වහන්සේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා. හිඟුරංකුඩ කලාපයේ ශිෂ්‍යත්ව ලකුණකින් පාසල් ළමයි ඇතුළු කරන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණය කරලා තියෙන එකම පළාත් සභා පාසල රජරට විද්‍යාලය. නමුත් පාසලේ තියෙන පහසුකම් පැත්ත ඉතාම කනගාටුදායකයි. හිඟුරක්ගොඩ කලාපයේ පාසල් සියල්ලේම ක්‍රීඩා තරඟ වාර්ෂිකව පවත්වන ක්‍රීඩා පිට්ටනියක් තියෙන පාසල ක්‍රීඩා පිට්ටනිය කිසිම නවීකරණයක් කරලා නැහැ. අද වෙනකොට ළමයින්ට ක්‍රීඩා කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. හුඟක් තැන්වල අපි ක්‍රීඩා පෙටි තියෙනවා, ඒවා නඩත්තු වෙන්නේ නැහැ. ඒවා කරන්නේ කොහොමද? මොකද ක්‍රමවේදය? මේ හැම ස්කෝල් එකම මමයි පාසලට එනවෙන් තමයි කරන්නේ. පාසලේ පාසල් වලින් ඒක කරන්න අමාරුයි සර්. නඩත්තු කරන්න හමුදාවේ මේ හරි කවුද ඉන්නේ? කඳවුරක් තියෙන්නේ. මේ ස්වාමින් වහන්සේගේ ඒ
ක්‍රීඩා පිටිය සකස් කරලා දෙන්න පන්සලට ගිහිල්ලා ඒකන සොයා බලලා ඒක මේක හදලා දෙන්න එතකොට මේ පුස්තකාලයකුත් හදලා දෙන්න පුළුවන් නේද මම දෙන්නම් ඒකට ප්‍රතිපාදන ජනාධිපතිතුමා එම ඉල්ලීම යුද හමුදාවට යොමු කිරීමත් සමග පැය 24ක් යාමටත් පෙර යුද හමුදාපතිවරයාගේ මැදිහත්වීමෙන් ක්‍රීඩාංගණයේ වැඩ කටයුතු අද දින ආරම්භ කර තිබෙනවා හමුදා සමාජිකයන් එහි ඉදිකිරීම කටයුතු සඳහා යොමු වී සිටින ආකාරය අද උදැසන දෙක ගැනීමට ලැබුණා දිස්ත්‍රික්කයේ පාසල් රැසක දරුවන්ගේ ක්‍රීඩා කටයුතු සිදු කරගෙන යාම සඳහා මෙම ක්‍රීඩාංගණය භාවිතා කෙරෙනවා විද්‍යාලයේ අඩුපාඩුවක්ව පැවති පුස්තකාලයේ ඉදිකිරීමද ආරම්භ කෙරුණු බවයි විදුහල්පති ස්වාමින් වහන්සේ සඳහන් කළේ ඊයේ මේ තීන්දුව ගන්නකොට පස්සුරු දෙකට විතර ඇති ඊයේ හවසම යුද හමුදායේ නිලධාරී කණ්ඩායමක් මේ පාසලට ආවා. ඇවිල්ලා සොයා බල අවශ්‍ය කටයුතු කළා. අද ජනවාරි මාසේ 17 වෙනිදා ක්‍රීඩා පිට්ටනිය සකස් කිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒතර ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකාය අන්දෙන්දාරිතුමාගේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙත්තුමාගේ මැදිහත් වීමෙන් මේ කටයුතු සිද්ධ වෙන එක ඉතාම සතුටුදායක අවස්ථාවක්. මේ පාසලට පුස්තකාල පහසුමක් කියන කිසිම දෙයක් නැහැ. ඊහවසම යුද හමුදාව ඇවිල්ලා නිසි කටයුතු අධ්‍යයනය කරලා පුස්තකාලයක් මේ පාසලේ දරුවන්ට ලබා දීමේ කාර්යයේ කඩිනමින් කටයුතු කරන්න අවශ්‍ය කටයුතු කරා. දැන් ඒ සම්බන්ධ කටයුතු ආරම්භ කරලා පවත්වාගෙන යනවා. ඒ සම්බන්ධයෙන්ුත් මගේ විදුහල්පතිවරයා හැටියට විශේෂ ගෞරවය මේ ප්‍රදේශයේ ප්‍රජාව වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමාටත් ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකායටත් ඒ වගේම විශේෂයෙන් ශ්‍රී ලංකා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙත්තුමාටත් සිංහ හිමි කරලා දෙන්නට මේ අවස්ථාවක් කර ගන්නවා. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩේම් ලකුණු නිකුත් කිරීමේ කිසිදු විනිවිද භාවයක් නොමැති බවට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා චෝදනා කරනවා. මෙම ලකුණු සකස් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් දෙමව්පියන් මෙන්ම දරුවන්ද දැනුවත් කළ යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ. ජනප්‍රිය සම්මත පාසල් වලට ලකුණු නිකුත් කරලා තියෙනවා. මේ රටේ පහේ දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයටවත් අධ්‍යාපන අමාත්‍යවරයාටවත් අධ්‍යාපන ලේකම්වරයාටවත් පැහැදිලි නිශ්චිත අවබෝධයක් තියෙනවද කියලා මට හිතන්න අමාරුයි. දැන් නිකුත් කරලා තියෙනවා ශිෂ්‍යත්ව කඩයින් ලකුණ කියලා ලකුණ. නේ එතකොට මේ ලකුණු ගණනය කරන්නේ කවුද? ඒ ගණනය කරන නිලධාරීන් කුමන සූත්‍රයක් පදනම් කරගෙනද ඒ ගණනය කිරීම කරන්නේ? එමෙ නැත්තම් නිශ්චිත ක්‍රමවේදයක අනුවද කරන්නේ කියන එක පිළිබඳ මෙතෙක් කෙරෙදරව් කිරීමක් කරලා නැහැ. හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ගිය වර්ෂයේ පැමිණිල්ලක් කළා. මේ ජනප්‍රිය පාසල් වල ලකුණු මට්ටම තීරණය කරන්නේ කෙසේද කියන එක පිළිබඳ. අද වෙනකන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ මට වාර්තාවක් ලබලා දීලා නැහැ. එක් එක් වර්ෂයට අධ්‍යාපන අමාත්‍යාංශයේ සිටින නිලධාරීන්ට හෝ දේශපාලන වෙනත් හස්තයක ඕනෑපාකම් අනුව හෝ දරුවන්ගේ තීරණාත්මක විභාගයක කඩින් ලකුණු තීරණය වෙනවා නම් ඒක සාධාරණ නැහැ. ලංකා ගුරු සංගමයේද මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පළ කළා. දැන් මේ ලකුණු බැලුවම ඕනෑම කෙනෙකුට පේන දෙයක් තමයි ලකුණු 200කින් මේ තරම් විශාල ලකුණු ප්‍රමාණයක් ළමයෙක් ගන්නෙ කොහොමද කියන කාරණාව. අපි දන්නවා ශිෂ්‍යත්ව විභාගය තර්කකාර විභාගයක් බවට පත් වෙලා තියෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් මේ තත්ත්වයට ප්‍රධාන හේතුව තමයි ලංකාවේ පාසල් 11194ක් තිබ්බට පිළිගැනීම අතර බරපතල පරතරයක් තියෙන පාසල්වල. අපි දන්නවා විවිධ කමිටුපත් කරනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන විවිධ යෝජනා කරනවා. ඔවුන් සියලු දෙනාගේම අවධානය යොමු වෙන්න ඕනේ ග්‍රාමීය ළමයට නාගරික පාසලට ඇවිල්ලා අධ්‍යාපනය ලැබලා තමන්ගින්දින පීඩාවෙන් එළියට එන්න අවස්ථාවක් ලබා දීම. එතකොට අපිට පේන්නේ ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිර්මාණය කරන බලධාරීන් මේ පැත්ත පිළිබඳ අවධානය යොමු කරලා තියෙනවද කියලා. අපි ඉල්ලීමක් කරනවා මේ ආකාරයෙන් ලකුණු වැඩිවීම කණ්ණව යාම වෙනුවට මේකට විකල්ප පියවරක් ගත යුතුයි. ශිෂ්‍යත් පාසල් කඩේම් ලකුණු තුලින් දරුවන් අනවශ්‍ය මානසික පීඩනයකට ලක්වන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. අවසාන වසර විභාගයෙන් පස්සේ වෛද්‍යවරයෙක් වෙනවද නැද්ද කියලා තීරණය කරන විභාගෙටත් අවශ්‍ය වෙන්නේ 100න් ලකුණු 50ක් පමණයි. එතකොට අවුරුදු 25 26 විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් ලකුණු 50ක් බලාපොරොත්තු වෙනකොට මේ අවුරුදු 10 ලෝකයේ දැකලා නැති පුංචි දරුවන්ගෙන් ලකුණු 80ක් 95ක් බලාපොරොත්තු වෙන එක හොඳ තත්වයක් නෙමෙයි. මෙවැනි තරඟ විභාගයක් පැවැත්වෙන එකෙන් අවුරුදු 10 අවුරුදු 9 දරුවන්ට අනවශ්‍ය මානසික පීඩනයක් ඇති වෙන්න පුළුවන්. තවත් සුවිශේෂී චරිතයක් ගැන කතා කරන අමතක නැති මතක විශේෂාංගය දැන්. අද අපි සොයාගෙන යන චරිතය ගායන ශිල්පිනියක්.
මේ ගායන ශිල්පිනිය අපේ රටේ ජනතාවගේ හදවත් තුළ ලැබුම් ගන්නෙ ඇය විසින් කුඩා දරුවන් වෙනුවෙන්ම ගායනා කරන ලද සුවිශේෂී ගීත නිසා දශක 4කට අධික කාලයක් මේ ගායන ශිල්පිනිය අපේ රටේ සංගීතයට කරන ලද මෙහෙවර අපවණයි අමතක නැති මතක තුලින් අද අපි කියන්නේ ඇගේ කතාව ඇය නම චන්ද්‍රාණි ගුණවන්ත රංකුරුල්ලා තුන් කියාගෙන කන්ද උඩින් වඩිතේ රංකිරිල්ලි කුඩු වෙදොර ළඟ පාර බලා ඉඳිතේ ඉඳිතේ පාර බලා ඉඳිතේ एकदास नवसी हतलिस तुने वसरे ओक्टोबर हत्वनदा बंडार विलदी मिलोव एलियतुटु चंद्राणी गुणवर्धन नम्मु अय कुडा काले सिटम कलावट देक्कुए इमहत लदियावाक बंडार विल कुडा कुसुम कन्यारामेन सिय मूलिक अध्यापने अनबु चंद्राणी गुणवर्धन हदिसियम पदिंची संधा कोलंबट पेमिनेन्ने पियागे रकियास्ताने मारुवाक हेतुवेन अनतुरुव ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන ඇය එම කටයුතු අවසන් කර ගුරුපත් වීමක් ලබා කොටහේන රෝමානු කතෝලික බාලිකා පාසලට පැමිණෙන්නේ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරමින් කුඩා කාලයේ සිටම ගායනයට දැක් වූ හැකියාව නිසා ගුවන් විදුලි ළමා පිටියේ ගීත ගායනා කිරීමේ අවස්ථාව චන්ද්‍රාණිට හිමි වුණා පුංචි කාලේ ළමා පිටියේ ගීත ගායනා කරා මගේ තටිගත කරේ ඉස්සලම දැන්නේ වාඩු කාලේ ඒ ගීතේ තමයි තටිගත කරේ 1952 වගේ ඊපස්සේ ළමා පිටියෙන් පස්සේ සරලගේ ගායිකාවක් හිටියා නම අවුරුදු 17 වෙනකොට ළමා පිටියෙන් අයින් වෙන්න ඕන ඉතින් මම ඒ පාර ඒ ඉන්න ගමම්ම ගියා සරලගේ වලට මේ ඒත් පරීක්ෂණයක් ඒ පරීක්ෂණයෙන් සමත් වුණා ඒ ශ්‍රේණියේ ගායිකාවක් හැටියට ඒන් පස්සේ මාස 3න් 3ට වගේ අපිට ලැබුණා වැඩසටහන. ඒවා කරන්නත් ඕන සජීවීව. සර්රගී ගීත 3 කරන්න ඕන. ගායනයට අමතරව ඇයතුළ වූ රංගන හැකියාවද අවස්ථා ගණනාවකදී මනාව කැපී පෙනුණා. නාට්‍ය වලත් රංගපාන්න ලැබුණා. ඉස්සෙල්ලම රංගපෑවේ මුදු පුත්තු නාට්‍යයේ සමූහ ගායනාවලටයි සහභාගී වුණේ. ඒන් පස්සේ කරා පද්මාවති නාට්‍ය පද්මාවති චරිතය ලබලා දුන්නා මේ දයනන්ද ගුණවර්ධන ගුවන් විදුලියේ වැඩ කරන කාලේ දැන් නිවාඩු කාලේ තුන්තුඹමල් ලතා මඩුල්ලක් රාන් කුරුල්ලා ඇතුළු ජනප්‍රිය ගීත රසක් ගායනා කර ඇති චන්ද්‍රාණි ගුණවර්ධනයන් වේදිකා නාට්‍ය සහ චිත්‍රපට කීපයකටද ගීත ගායනය වෙනුවෙන් එක් වී තිබෙනවා ඔහම ඒ කාලේ ගීත ගක්ම ලස්සනයි අර්ථවත් ගීත තිබුණේගේ ඒ කාලේ හරි අර්ථවත් ගීත යම් කිසි දෙයක් මවාගෙන කියන්න පුළුවන් අපිට ගායනා කරනකොට ඒ දර්ශනේ මවාගෙන කියන්න පුළුවන්. ඉතින් දැන් මගේ ගම බණ්ඩාරවෙලනේ. ඉතින් මට හුඟක් ගැමි දර්ශන තමයි ගැමි ගීත වගේ වදේ මම ගොඩක් කිව්වේ. ඩෝල්ටන් ඔලිස් සමේ ගීත රචනා කරලා දුන්නේ. බී වික්ටර් පෙරා තනුසා පෙරා දුන්නා. මම කිව්වේ තුන්තුඹමල් ලොකු නැන්ද එනවා වගේ ගීත. ඉතින් මට මවාගෙන කියන්න පුළුවන් ලස්සනට ඒ වගේ ගන්න. කෙටහිරු එලි සුබනක පින් මට වීගෙක යන්නට වීගෙක යන්නට පද රචනා තියෙනවා හුඟක්ම තියෙන්නේ මේ එකම දේ වගේ එකම අර්ථවත් එකම අර්ථය තියෙන්නේ හුඟක් ගීතවල අපිට මවාගෙන කියන්න තරම් දර්ශනයක් ලැබෙන්නේ නැහැ දැන් ගීතවල ගායිකාවට ගායකයාට නටන්න පුළුවන් සංගීතයක් වගේ ඇදලා තියෙන්නේ ඔක්කොම එක වගේ ගායනා කරන්නේ ඒ වගේ ගීතවල ලොකු වෙනසක් තියෙනවා දැන් හැබැයි හොඳට ගායනා කරන ළමයි හුඟක් ඉන්නවා තුම් තුඹ මල් තුඹ මල් තුන් තුඹ මල් තුඹ මල් තුන් තුඹ මල් රෙද්ද ඇඳලා බන්දි වලලු දැත දමලා මම දොර ළඟ බලා ඉන්නවා වැල්ලවත්ත වේළුවනාරාම නිවාස සංකීර්ණයේ අදවන විට සිය ජීවිතය ගත කරන චන්ද්‍රාණි ගුණවර්ධන මේ වන විට පසුවන්නේ තරමක් රෝගාතුර තත්වයෙන් සිය ජීවන ගමනේ 77 වන විය පසු කරමින් සිටින මේ ප්‍රවීණ ගායන ශිල්පිනියට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගෞරවය මෙලෙස පුද කරන්නෙමු
මෙවැනි සුවිශේෂී පුත්කලීන්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලය හා බෙදහස් කලා සන්ධානය දෙපන්දවම සූදානම්ින් සිටිනවා. අප සමක ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න. හෙළ කලාකරුවාගේ විස්මිත හැකියාවන් ප්‍රදර්ශනය කෙරෙන විශිෂ්ට නිර්මාණ බොහෝමයක් තවමත් අප සතුව පවතිනවා. එවැනි නිර්මාණයකට අත්පැති ඉරණම සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනී අප කළ විමසීමට අද ප්‍රතිචාර ලැබුණා. ශ්‍රී ලංකාව විතරක් නොවේ දකුණු ආසියාවෙම දැනට ශේෂව තිබෙන නිර්මාණාත්මකම ශෛලමය බෝධිගාරය තමයි නිල්ලක්ගම බෝධිගාරය. කුරුණෑකල ඇහැට්ටු වැව හෙට්ටිගම ග්‍රාමයේ ආසන්නව පිහිටා ඇති නිල්ලක්ගම බෝධිගාරය සම්බන්ධයෙන් අප ප්‍රවෘත්ති විකාශයෙන් හෙලිකරුණේ පසුගිය නොවැම්බර් 15 වෙනිදායි. පළමු අක්බෝ රජු සමයේ මොනරකල් බුද්ධ නම් සෙනවියෙකු ඉදිකල එය නවවන සියවසට අයත් බව ශිලා ලේඛනවල දැක්වෙනවා. කලුගල් පිවිසුම් දෙකක් සහිතව නිමවා ඇති මෙම බෝධිකරය මෙරට ඇති ශෛලමය ගෘහ නිර්මාණවලට වඩා විශිෂ්ටත්වයක පවතින බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පින්පා දී තිබෙනවා. ව්‍යාපාර නිර්මාණ ආරක්ෂාව වෙනුවෙන් එල්ල වී ඇති තර්ජනී සම්බන්ධයෙන් අප ප්‍රවෘත්ති විකාශයෙන්ද හෙළි කළා. පහුගිය දවසක අපේ ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය තුළින් මෙහි ඇති අනාරක්ෂිතභාවය හා පෞරාණිකව මෙම ස්ථානයේ තිබෙන වැදගත්කම පිළිබඳව රටට හෙළි කළා. ඒට ප්‍රතිචාර දක්වමින් තමයි අද දිනේ විශේෂභාර අමාත්‍යවරයා මෙම ස්ථානයට සම්ප්‍රාප්ත වුණේ. එම ප්‍රවෘත්ති දුටු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එම ස්ථානයටම ගොස් අදාළ කටයුතු පිළිබඳව සුවා බැලුවා. දෙස්විදෙස් බැතිමතුන්ට වැඳ පුතා කත හැකි ආකාරයෙන් මෙම ස්ථානය සංවර්ධනය කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. එම ස්ථානයේ සිටින මුරකරුට ස්ථිර වැටුපක් ගෙවීම සඳහා කටයුතු කරන ලෙසටද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. අපි පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා මාධ්‍යයට මේ පිළිබඳව අනාවරණය කරලා අපේ අවධානය යොමු කිරීම සම්බන්ධව. අපි මේවා වැඩි දියුණු කරලා ආරක්ෂා කරලා සංරක්ෂණය කරලා තිබුණොත් ඒක අනාගතයට වටී. අපි අලුත් වැඩපිළිවෙලක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරම්භ කිරීමටයි බලාපොරොත්තු. බෝධිගරය සහ මේ අවට පැරණි ඒවා මතු කර ගැනීමත් ඒ පැරණි ඒවා තුලින් අපේ හැදියාව අපේ ශිෂ්ටාචාරය වගේ දේවල් කොයි ආකාරයටද පැවතුනේ ඒවාින් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද මෙන්න මේ වගේ දේවල් අරගෙන අනාගත පරම්පරාවට දායාද කිරීමත් ඒක සිද්ධ වෙනවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ආයතනයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ ආයතනය මේක අනාවරණය කරපු නිසා තමයි අද රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහත්මන්ගේ අවධානයට මේ ස්ථානය යොමු වුණේ. දකුණු ආසියාවේ තිබෙන එකම ශෛලමය බෝධිකරය හැටියට මේ ස්ථානය අපේ ජාතික උරුමයක් බඳු වෙලා තිබෙනවා. රාජ්‍ය මාත්‍යමාගේ මේ සම්ප්‍රාප්තියත් එක්ක මේ ස්ථානයේ අවධානය යොමු වෙලා මේ ස්ථානෙට පැමිණෙන මාර්ගය පුළුල් මාර්ගයක් බවට සංවර්ධනය කරලා අපට මේ උරුමය ආරක්ෂා කරගන්න දෙයි කියන බලාපොරොත්තුව අපි තුළ විශ්වාසය තිබෙනවා. කලුතර එතනමඩම් ප්‍රදේශයේ වෙන්දේසි ඉඩමක සිදු වංචාවක් පිළිබඳ සාකච්ඡා කිරීමට ඉඩම් වෙන්දේසි සමාගමේ නීතිඥවරිය එම ස්ථානට පැමිණි අවස්ථාවේදී නොසන්සුන්කාරී තත්වයක් ඇති වුණා. ඉඩමේ ගැනුම්කරුවන් නීතිඥවරියට පිටත්ව යාමට නොදී මග හරස් කිරීම නිසා මෙම උණුසුම්කාරී තත්වය ඇති වුණේ. නීතිඥවරිය වාහන තුල සිර කර තිබමින් ඔවුන් සිය විරෝධතාවය පළ කළා. කලුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මෙම ස්ථානයට පැමිණි අතර ඉඩම් සමාගමට අදාළ අධ්‍යක්ෂකවරුන්ට පැමිණෙන ලෙසට දැනුම් දුන්නා. රාත්‍රි ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්.